පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි සාදුනාත් පාතමින් නමස්කාර පූර්කව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 බුදුරජාණන් වහන්සේගේ අරහං බුදුගුණය පිළිබඳව අසිරිමත් දේවාරෝහණ පූජාව ඇසුරින් කෙරෙන ධර්මානුශාසනාවක් අද අපි මෙලෙස ශ්‍රවණය කරන්නේ මාරගම නාවින්න රාජමහා විහාරයේ පැවැත්වුණ මෙම දේශනා මාලාව දැනට පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයේ හේතුවෙන් නොපැවැත්වෙන නිසා සදහැති ඔබ වෙනුවෙන් විශේෂයෙන් පටිගත කරන ලද්දක් බව අපි සිහිපත් කරනවා අද චක්කු මුදපාදී දේශනාව බෞද්ධ ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම සඳහා සදහැති දායකත්වය දරනු ලබන්නේ කල්කිස්ස ටෙම්ප්ල ප්‍රදේශ අංක 27 නිවසේ විසූ මීට වසර දෙකකට පෙර පරලොව සැපත් චන්ද්‍රා ජයතිලක ආදරණීය මෑණියන්ට මීට වසර 10කට පෙර පරලොව සැපත් ෂර්ලි ජයතිලක ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් කීර්ති අබේ වික්‍රම මහතාට කීර්ති ලතා අබේ වික්‍රම මෙනවියට රාජා අබේ වික්‍රම මහතාට සහ ආනන්ද අබේ වික්‍රම මහතා ඇතුළු පරලොව සැපත් සංසාරගත සියලුම ඥාතීන්ට ඔවුන්ගේ භවගමන සුඛී සුවපත් භාවයට පත් වීම අවසන අජරාමර නිවන්සුව ලැබේවා යන අරමුණින් මෙම ධර්ම දානමය කුසලයෙන් අත්වන්නා වූ කුසල සම්භාරයත් හේතු වේවා ලෙසින් ප්‍රාර්ථනා කරන්නේ අරුණ ජයතිලක මහතාතුළු පවුලේ පින්වත් පිරිසයි. එමෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට උන් වහන්සේගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස සෙත් පැතීමටත් මේ දිනවල අප මව්බිමේ මෙන්ම විදේශයන්හි කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දනන් හට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දන් ලබන්නේ හේමක ඩයස් මහතා සහ රාජී ඩයස් මැතිණියයි. එසේනම් අද දේශනාව මෙලෙස සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස
සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙලා ඉන්නේ චක්කු මුදපාදී උතුම් ධර්මදේශනා මාලාව යටතේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා තිලෝගරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රී යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් මුලින්ම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් ඈතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා සද්ධර්ම දානානි සංසය ශ්‍රවණානි සංසය හේතු වේවා කියන අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් වන ගාථා රතනයන් දෙකක්. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රතනයන් දේශනා කොට වදාළ අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම සඳහා න පුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පරිසෝ පවාති. පළවෙනි ගාථාව පළවෙනි ගාථාවේ තේරුම තමයි පුප්පගන්ධෝ පටිවාත මේති මල්වල සුවඳ කුඩු සුළඟට හමන්නේ කවදාවත් ලෝකී සුවඳවත් දෙවිද මල් තියෙනවා මෙය සමන් මෝලිද්ද තුවරලා මේ ආදී මල්වල සුවඳ කවදාවත් කුඩු සුළඟට හමන්නේ නමුත් දේශනා කරනවා සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ දස දිසාවෙම පැතිරෙනවා. සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පරිසෝ පවාති. චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකි.
ඊටි සංගන්ධ ජාතානං සීල ගන්ධෝ නුත්තර මන් සුවඳ අතර පිළිවේරි කළුවෙන් මේ ආදී සුවඳ මුල්වල සුවඳ මහම උසස් මුලින් සුවඳ හමන දේවල් අතර ඊදෙන් හුඟක් උසස් සාර ගන්ධයෙන් අතර කියන කෙනෙක් කඳන් වලින් සුවඳ හමන දේවල් අතර සමන් සුවඳ ඉතාම උසස් සුවඳවත් වූ මල් අතර නෑ සමන් ඉතාම උසස් ඊට අමතරව ගෝලිද්ද තුවරලා ආදී තවත් සුවඳ මල් වර්ග බොහෝමයක් සඳහන් කරලා තියෙනවා මල් සුවඳ හර සුවඳ මල් සුවඳ මේ මේ සුවඳවල් අතර ඒ සියලුම සුවඳයන් වර්ගවලට වඩා ඒපිසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරෝ සීල සුවඳම ඉතාම උතුම් මේ ගාථා රත්නයෙන් දේශනා කොට වදාළි මම මතක් කළා අග්‍රපස්ථායකයන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු හැටියට කියලා ඒක උන්වහන්සේගේ හිතේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් එක දවසක් කල්පනා කළා මේ මල් සුවඳ හර සුවඳ මල් සුවඳ අතර මේ දේවල් හයි විශ්වාස නමුත් කවදාවත් මේ දේවල් වල සුවඳ උඩුසරඟට හමන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ උඩුසරඟට හමන වෙනත් සුවඳක් තියෙනවද එහෙම නැත්තම්? එහෙම නැත්තම් උඩුසරඟට හමන කිසිම සුවඳක් නැද්ද? අනන්තහමුදුරගේ හිතේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා කල්පනා කළා මේක බුදුරජාණන් වහන්සේගෙන් අහලා විසඳගන්න ඕනේ. උඩුසරඟට හමන සුවඳක් තියෙනවද කියලා. ප්‍රශ්නයට උත්තරයක් තමයි භාග්‍යතුන් වහන්සේම දානි ගාථා රත්නයෙන් සපයන්නේ. ආනන්ද මේ නොයේ සුවඳ අතර සිල් සුවඳමයි යුතු. සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ එනතන් සිල්වතුන්ගේ සිල් සුවඳ යටි සුළඟට විතරක් නෙමෙයි උඩ සුළඟට යටි සුළඟට සරසින් සීමාවක් නැතුව ඒ සිල්සුවඳ හමාගෙන යනවා. දෙව්ලොව බඹලොව සිසාරා සිල්සුවඳ හමනවා. නමුත් මල් සුවඳ හමන්නේ නැහැ. කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මොනම් මේ සිල්සුවඳ කර සඳහන් කරහම මොන සීලයන්ද? සෑම සීලයකටම ප්‍රධානයි පන්සිල් කිසියම් සීලයක් ගැන කතා කරොත් මුලම තියෙන්නේ පන්සිල් තේන සියල්ල ප්‍රධානයි පන්සිල් පන්සිල් වලින් පටන් අරගෙන තවත් බොහෝ සීල් සමාදන් වෙන්න පුළුවන් අෂ්ටාංග සීලයේ සමාදන් වුණා නවාංග උපෝසක සීලයේ සමාදන් වුණා දසාංග උපෝසක සීලයේ සමාදන් වුණා උපසම්පදා සීලයේ ගැන කතා කළා සාමනීර දස සීලයේ පිළිබඳව කතා කළ මේ හැම සීලයකම මුල තියෙන්නේ පන්සිල්. ඒ නිසා ධර්මයේ දේශනා කළා සෑම කෙනෙකුගේම නිත්‍යම සීලය පන්සිල්. මේ ලෝකේ ඉපදිච්ච සෑම පුද්ගලයෙක් ළඟම තිබිය යුතු සීලය. ඒකට මේ ජාති, ආගම්, කුල භේද මොකවත් නැහැ. ලෝකේ පහළ වුණ හැම කෙනෙක් තුළම තිබිය යුතු සීලය පන්සිල්. සෞදම දේශනා කළේ තලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මහා කල්ප අසංඛ්‍ය හතරයි ලක්ෂයකක් තරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ පාරමිතා කරමින් පොඩි පිරිසකට විතරක් ධම්ම දේශනා කරන්නට නෙමෙයි. දෙවියන් බබුන් මරුන් සහිත මේ විශ්වයේ සියලු දෙනා කිරීම අනුකම්පාවෙන් ඒ හැම කෙනෙක්ම මේ සංසාර දුකින් ඈත් කිරීමේ පරම පවිත්‍ර චේතනාව ඇතුළු
Enisa bagitun wasi sila denata mai daham deshana kare. Yam kini budrajanan wahanse ge dharma deshanawa pili aragena ita kalin bagitun wasi pili aragena deshanawa pili aragena katayutu karanawa nan e budan sarana giyapu kene bawata pat wenawa. Budan sarana giyapu kenata bauddha kiyala sadahan kala. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ බෞද්ධ කියලා ජන වර්ගයක් ලෝකෙ හිටියේ නැහැ. ඒතර කොහොමද බෞද්ධ කියලා පිරිසක් හැදුනේ? භාග්‍යතුන් වහන්සේ පිළිගත්ත පිරිස. උන්වහන්සේගේ අවබෝධය පිළිගත්ත පිරිස. ඒ මහා ශාස්ත්‍රඥ වහන්සේ නිවැරදි කියලා සරණ ගියපු පිරිස. මේ පිරිස තමයි පස්සේ කාලේ අපි බෞද්ධ කියලා හැදින්නේ. නමුත් සකල ලෝකයාටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සාධාරණයි. සර්වඥතා ඥානි මුළු විශ්ව ධාතුවේම හැබෑ ස්වභාවය මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය ඒ සියල්ලම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරා. නොදන්න දෙයක් නැහැ. ආනි නිසයි සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ ඥානය කොපමණද? මේ විශ්වය පමණයි කියලා. මේ විශ්වය කොපමණද? බුදුරජාණන් වහන්සේගේ ඥානය පමණයි කියලා. අහවල් දී පිළිබඳව මෙනම් කාරණාව පිළිබඳව නොදන්නවා කියලා දෙය භාග්‍යතුන් වහන්සේට නැහැ. ඒ නිසා ස්වභාව ධර්මයාගේ හැබෑම ස්වභාවය අවබෝධ කරගෙන දේශනා කළ නිසා තමයි සියලුම සත්‍යයන්ට පංසල ප්‍රධානම වන දේශනා කළේ. ශික්ෂාපද අතර ලෝකවද්දී ශික්ෂාපද, ප්‍රඥප්තිවද්දී ශික්ෂාපද කියන කොටස් දෙකක් තියෙනවා. මොනවද ලෝකවද්දී කියලා කියන්නේ? ස්වභාව ධර්මයේ පවතින නීතිය. කොතන නමුත් නීතිය උල්ලංඝනය කළොත් දඟලන විදිහ සිද්ධ වෙනවා. ආයතනයක් තුළ නීතියක් තියෙනවා. ගෙදරක ක්‍රියාත්මක වෙන ස්වභාවයක් නීති පද්ධතියක් තියෙනවා. තවත් නොයි තැන්වල ඒ ස්ථානවල පැවැත්ම උදෙසා හදාගත්ත නීති පද්ධතියක් තියෙනවා. අපි ජීවත් වෙන ලෝකෙට සාධාරණ නීති පද්ධතියක් තියෙනවා. මේ සමාජය තුළ මේ ස්වභාව ධර්මයට සාධාරණ නීති පද්ධතියකුත් ස්වභාව ධර්මයක් තියෙනවා. කාන්‍ය ස්වභාව ධර්මයේ තුළ තියෙන නීති පද්ධතිය ඒවට තමයි මේ ලෝක වද්ද ශික්ෂා පද්ධතිය කියන්නේ. එන ලෝකයට අය ඒ නිසා අපිට කවදාවත් මොනම ක්‍රමයකින්වත් ඒවා වෙනස් කරන්න බෑ. නමුත් යම් ඒක උල්ලංඝනය කළොත් ඒ කාන්තෙන් ඔවුන්ට දඬුවම් ලැබෙනවා. මෙන්න කාරණාව කියන්නේ මිනිසුන්ට නෑ. වරද කළා නම් ඒ මොහොතේම දඬුවම් තියෙනවා. දැනුවම් නියම කරන්න කෙනෙක් ස්වභාව ධර්මයෙන්ම එක තීන්දුවක් තියෙනවා. ඒක මේ බෞද්ධ පිරිසට විතරයි. නැත්නම් තවත් පිරිසකට විතරයි කියන දෙයක් නෑ. මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒක සාධාරණයි. ඒක මිනිස්සුන්ට විතරක් නෙමෙයි තිරිසන් සත්වුන්ටත් එසේම සාධාරණයි. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සියලු දෙනාම හික්මිය යුතු සීල පන්සිල් කියලා. ඒසන් නිත්‍ය සීලය. ඒ මත ඉඳගෙන තවත් සීපද සමාදන් වෙන්න පුළුවන්. හැබැයි ඒ මත ඉඳගෙන සමාදන් වෙන ඊළඟ ශික්ෂාපද තුන. ඒ හයවෙනි ශික්ෂාපදයක් සමාදන් වෙන්නේ නිකාල භෝජනේ. හත්වෙනි ශික්ෂාපදයක් සමාදන් වෙන්නේ නච්ච ගීත වාදිතාදි වශයෙන්. අටවෙනි කාරණාවක් සමාදන් වුණේ උච්චාසයන මහාසයන ආදි වශයෙන් අපි ඉදිරියට සමාදන් වෙන සීලයන් කියනවා.
මේ 6 වෙනි ශික්ෂාපදයේ ඉඳලා ඉදිරියට තියෙන ශික්ෂාපද ඒවට කියන්නේ ප්‍රඥප්ති වද්දේ කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් තනවන ලද සිල්පද. ඒකට මූලික පහට කියන්නේ ලෝකවද්ද, එතනින් එහාට තියෙන ශික්ෂාපද ප්‍රඥප්ති වද්දේ. එතකොට ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ වාගේ ප්‍රඥප්තියින් පනවලා තියෙන්නේ? සියලු දෙනාම අටසිල් ආරක්ෂා කළ යුතුමද? සියලු දෙනාම දසසිල් ආරක්ෂා කළ යුතුමද? එහෙම කාරණාවක් නැහැ. මේ සංසාරින් එතර වෙන්න බලාපොරොත්තු වෙනව නම්, ඒ උතුම් නිවන ලබන්න බලාපොරොත්තු වෙනව නම්, පංසල් වලින් ඉහළට තියෙන ශික්ෂාපද සමාදන් වෙන එක වටිනවා. මොකද ඒ උතුම් නිවන් මාර්ගයේ සැනසෙන්න භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේම තණ්හාව අයින් වෙන්න කියලා. තණ්හාව නැති කරපු තැන, තෘෂ්ණාවෙන් මිදුණු තැන ලබුසානියක් තියෙනවා. තණ්හාව තියෙනකන් තණ්හාය ජායති සෝකෝ. අපිට කොයිතරම් දුකෙන් තියෙනවද මේ ලෝක ජීවත් වෙනකොට? කර්ම කීයක් නිසා, දරුවෝ නිසා, ඉඩකඩන් නිසා, වෙනත් දීපා නිසා, අන්බිදීමත මෙනික් නිසා, යාළුවෝ මිත්‍රයෝ නිසා, නෑදෑයෝ නිසා, තමන්ට ඇතිවෙන ලෙඩ දුක් නිසා, මේ දුක සෝකය ඇතිවෙන කාරණා මොනවත් නැති තරම්. ඒක මොකක් නිසාද මේ දුක සෝකය ඇති වෙන්නේ? තණ්හායි නායිති සෝකු. තණ්හාව නිසා සෝකය උපදිනවා. තණ්හා යයිති භයං. තණ්හාව නිසා බය තියෙනවා. තණ්හාය විප්පමුත්තස්ස. යම් තණ්හාව නැති කළා නම් නක්ති සෝකෝ. ඒ පුද්ගලයාට සෝකය නැහැ, බයකුත් නැහැ. එහෙනම් මේ අනිත් ශික්ෂාපද පනවලා තියෙන්නේ අපි ඒ ඒ තණ්හාවේ මට්ටම් අවම කරන්න. තුන්වෙනි එක වේලක් අත්තරියහම් ලැබෙන ආනිසංස ගණනාවක් බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කළා. එතකොට මේ රාත්‍රියට ආහාර උවමනාමයි කියන කාරණාවක් තියෙනවනම් ඒක අපිට තියෙන තණ්හාව පමණයි. එහෙම නැත්නම් එක වේලකුත් ප්‍රමාණයි. දෙවේල හොඳටම ප්‍රමාණවත්. තුන්වේලකුත් අනුභව කරන්න පුළුවන්. නමුත් ඒක අත්හරින්න පුළුවන් නම් ඒ තුන්වෙනි ආහාර වේල පිළිබඳව තියෙන තණ්හාවෙන් අපි මිදෙනවා. නිකන් හිතලා බලන්න, ඒ ආහාර වේල අත්හරින්න පුළුවන් නම් මොන තරම් සහනයක් තියෙනවද කියලා. යන්න තියෙන කරදරේ නැතුව යනවා. ඒ සඳහා බඩුමුට්ටු සපයන්න තියෙන කරදරේ නැතිනවා. ඒ සඳහා වින් කරන්න තියෙන කාලය ඉතුරු වෙනවා. ආහාර නොගත්තහම තියෙන පුදුම සැපය, ඒ සැපය භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. කතා බලනකොට රාත්‍රී ආහාරය කියන ප්‍රශ්නේ හිතින් අතහැරියහම මොන සහන ජීවිතයක තියෙනවද කියලා. නැත්තම් හවස හතර පහේ ඉඳලා අය පැය ගානක් විතර සූදානම් වෙන්න ඕනේ. තරමේ නැටුම් බලන්න, ගීත අහන්න, ගීත ගයන්න, මේ හැම කාරණාවක් තුළම තියෙන තණ්හාවක් පමණයි. නිවන් දකින්න කැමති නම් ඒ කාරණා ටික අත්හැරලා ආන්ගේ නටන, ගයන, වයන කාරණා සම්බන්ධයෙන් තියෙන තණ්හාව අත්හැරිය වෙනවා. සමිතු මොකක්ද හැදීම? දැන් අපි අර පොය දවසට සිල් සමාදන් වෙච්චහම සිල් ගත්ත නිසා අද ගීත අහන්නේ, සිල් ගත්ත නිසා අද ගීත කියන්නේ නෑ. හැබැයි සිල් පවාරණය කරලා ගිහින් හෙට ආපහු ගීත අහනවා. ඒක ලොකු තණ්හාව ශේඛරීමක් නේද?
අද විපානන් ඉදිරියටත් විශේෂයක් නැති තැනට පත් කරගත්තාම එතනත් තියෙන පුදුම සාහනයක් එහෙම නැත්තම් අත්හැරීමක් නැන්නේ සිල් ගත්ත නිසයි අද අහන්නේ නැත්තේ එතන අද අට සිල් වල නැත්තම් මම සිද්ධ වෙනවා මම ගීත අහනවා ඒකට අත්හැරීමක් නැන්නේ ආ ප්‍රබල කරන්න ඕනේ එකක් කරලම දාන්න එහෙනම් පන්සිල් වලින් උඩට තියෙන හැම කාරණාවක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපේ තණ්හාව අඩු කරන්න අත්හැරීම දිනු කරවන්න ඒක කිරි කලේ නැහැ කියන මනම වරදක් කියන දේශනා කළෙත් නැහැ සසර බය දැනගෙන මේ භයානක සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියන යමකට අදහසක් තියෙනවා නම් මේ උතුම් සීලයන්ට අනුගත වෙන්න. අර පංසල් පිළිබඳව සඳහන් කරනකොට ඒක අනිවාර්ය කරලා තියෙනවා. යම ඒ සිල් උල්ලංඝනය කළොත් ඒකාන්තයෙන් නිරයගාමී වෙලා දුක් විඳින මට්ටමට පත් වෙනවා කියලා දේශනාව සඳහන් කළා. ලෝකේට ආයත් ශික්ෂාපද. සත්‍යාමි සංසාරේ මේ තරම් දුක් විඳින්නේ මොන හේතුව නිසාද ඔවුන් දන්නේ නැහැ මේ විශ්වය තුළ මෙහෙම නීතියක් තියෙනවා කියලා. නොදන්නාකම නිසා දැඩිසේ මේ නීතිය පාලනය කරනවා. අපේ ලෝකේ කතා කරලා ගස්කොළන් කතා කරලා මහපොළොව කතා කරලා කියන්නේ මේ සිල්පද කඩන්නපා කියලා. ඒක ස්වභාවය තුළ පවතිනවා. පාලනය කරන්නන්ට දඬුවම් ලැබෙනවා. කල්ප කාලාන්තරයක් ඇවෑමෙන් ලෝතර බුදුරු ලෝකෙ පහළ වෙලා මේ කාරණාව අපිට කියලා දෙනවා. මහසල දේශනා කරාම අවුරුදු දහස් ගණන් සමහරලාට අවුරුදු ලක්ෂ ගණන් ඒ දේශනාව දීර්ඝ කාලයක් පවතිනවා. ඒ පවතින කාලය තුළ මිනිස්සු දන්නවා මේ ශික්ෂාපද උල්ලංඝනය කිරීම නිරේත යන්නේ හේතුව. ආයි කාලයක් යනකොට බුද්ධාන්තරේ ඉවර වෙලා භාගතුන් වහන්සේගේ දේශනාව පවතින කාලේ ඉවර වෙලා මේ ස්වභාවයේ සත්‍ය කාලේ ලලිතලාවින් මෙහෙ යනවා. නැවතත් කවදා හරි බුදු කෙනෙක් පහළ වෙලා ප්‍රතිස්මතු කරනවා. සසර බොහෝ පින් කරලා ප්‍රාර්ථනා කළා විට අබුද්ධෝත්පාද කාලේ ඒ කාරණාව වැටහෙනවා. එහෙම නැත්තම් දන්නේ නැහැ. ඒ නිසා සතුටු වෙන්න ඕනේ බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතය කොයිතරම්නම් ශ්‍රේෂ්ඨද. මේ උතුම් පංචශීලයේ මත යම් කෙනෙක් මූලික හික්මීම ලබනවා නම් කොයිතරම් සහනයක් ලැබෙනවද? අර සතුන්ගේ කායික දෙවිවරු පිළිබඳව ප්‍රකාශය මේ ප්‍රකාශය හරිම වටිනවා. සීලේ ආරක්ෂා කිරීම කොච්චර වටිනවද කියලා කියන්නේ සත්පුරුෂ ධර්මයේ වූ පංචශීලය මනාව දැනගෙන යම් පිළිපදිනවා නම් ආන්ගුවන් පුද්ගලයන්ට ප්‍රඥාව ලැබෙනවා කියලා සඳහන් කරනවා. එතකොට පංචශීල ආරක්ෂා කරනවා කියලා කියන්නේ සත්පුරුෂ ධර්මය. ආන්ගේ සත්පුරුෂ ධර්මයේ ආරක්ෂා කරන්නන්ට ප්‍රඥාව ලැබෙනවා. අන්‍යයන්ට නිදි ප්‍රඥාවක් මේට ලැබෙනවා. ප්‍රඥාවත් එක්ක ශ්‍රද්ධාවක් ලැබෙනවා. දැන් මෙහෙම හිතන්නකො මේ කාරණාව අපිට හොඳට ප්‍රත්‍යක්ෂ වෙන තැන බුදුන් වඳින්න ගියහම සමහර කෙනෙක් විනාඩි පහකින් වන්දනාව ඉවර කරනවා. තව කෙනෙක් විනාඩි 10ක් විතර වඳිනවා. තවත් කෙනෙක් විනාඩි 15ක් විතර වඳිනවා. සුන්දර කෙනෙක් පැයක් විතර වඳිනවා. මේ එක එක්කෙනා වන්දනා කරන කාලය වෙනස්. ශ්‍රද්ධාවට අනුව බුදුරජාණන් වහන්සේ ගැන තේරුම් ගත්ත ආකාරයට අවබෝධ කරගත්ත විදිහට ලබාගත් පැහැදීම නැත්තම් ශ්‍රද්ධාවට අනුව නිවන් මහා මුනිඳයන් වහන්සේට මා විසින් කෙසේ වන්දනා කළ යුතුද කියන කාරණාවෙන්
ඔහුට බොහොම ඉක්මනට නැගිටලා යන්න හිතෙන්නේ හිතෙන්නේ නැහැ. මේ සීලයට අනුව තමයි මේ ප්‍රඥාව දියුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ අවබෝධය වැඩි වැඩියෙන් ලැබෙන්නේ සීලවත් කෙනාට. ඒ නිසා මෙතන සඳහන් කළේ පංචශීල ධර්මය මනාව දැන පිළිපදින පුද්ගලයාට ප්‍රඥාව ලැබෙනවා කියලා. වෙන කිසි ක්‍රමයකින් ඒක ලැබෙන්නේ නැති බව. එතකොට භාවනාව කරන කෙනෙකුට ප්‍රඥාව ලැබෙන්නේ නැත්ද? කෙනෙක් මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ප්‍රඥාව දිනු කලේ භාවනාවෙන්ද කියලා. හැබැයි ඊට යටින් තියෙනවා භාවනාව වැඩින්නේ සීලය නිසා කියලා. සීල විසුද්ධිය ඇතිවෙන චිත්ත විසුද්ධිය උපදිනවා මිසක් සීල විසුද්ධිය නැති තැනක කවදාවත් චිත්ත විසුද්ධිය උපදින්නේ නැහැ. එහෙනම් මේ මාර්ග ප්‍රඥාවේ මුලක් මේ පංචශීලයේ තියෙනවා. ඒකයි වෙන කිසිම ක්‍රමයකින් මේ ප්‍රඥාව ලැබෙන්නේ කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. ශෝක කරන්නන් නැද ශෝක නොකර ජීවත් වෙනවා කියලා සඳහන් කරනවා පංසල් රකින්න අය. ශෝක වෙන මිනිසුන් අතර ශෝක නොකර ජීවත් වෙනවා. න්‍යායන් නැද පංසලක් වගේ බබලෙනවා. ඒ කාරණා කොයිතරම් ගැඹුරුද කියලා තේරෙන්නේ කරුණ හරියට අවබෝධ කරගන්න ධර්මයෙන් උත්සාහ කරාම. ඥාති සමූහයක් අපිට ඉන්නවා. ඥාතින් අතර එක්කෙක් ඉන්නවා පංසල් ආරක්ෂා කර. පංසලක් වගේ බබලෙනවා කියලා කියන්නේ මහලොකු එළියකින් මිහිදෙනවා නෙවෙයි. නමුත් මේ ඥාතීන් මේ සිල් ආරක්ෂා කරන පුද්ගලයාට යම් උපකාරයක් කරනවා නම් ඒ උපකාර කරන අයට මොන තරම්නම් ලාභයක් තියෙනවද? දැන් මේ බංග සූත්‍රයේ මම හිතන්නේ බොහෝ දෙනා කරුණ දන්නවා. මේතර පැහැදිලි කළා මේ තිරිසන් සතෙකුට කරන උපකාරය අපිට අනාගත ආත්ම 100ක විතර උපක් දෙනවා. දුස්සීල මිනිහෙකුට කරන උපකාරය අනාගත ජීවිත 1000ක විතර උපක් දෙනවා. පෘථග්ජන සීලවන්තයෙකුට කරන උපකාරය අනාගත ජීවිත ලක්ෂක විතර අපිට පිළිගන්නවා. අභිඥාලාදී තවසකට ආසන් වෙන බාහිර තවසකට උපකාර කරන අනාගත ජීවිත කෝටි ලක්ෂයක විතර සහනයක් අපිට ලැබෙනවා. තමයි තිරුවන් සරණ ගියපු කෙනෙකුට උපකාරයක් කරන අනාගත ජීවිත අසංඛ්‍යයක් අපිට සසර මල් පිහිට ලැබෙනවා. තිසරණිය පිහිටලා පන්සිලිත් ආරක්ෂා කරනවා නම් ඒක ඊටත් වඩා එතකොට එහෙම සිල් රකින්න කෙනෙක් අර ඥාති සමූහයා මැද ඉන්නවා නම් ඔහුගේ සරණ මේ පිරිසට කොච්චර ලැබෙනවද? අමුතුවෙන් ලබා දෙන දායාදයක් නේ. ඔහු සිල්වත් නිසා සිල්වත් කෙනාට උපකාර කරන අයට සසර දීර්ඝ කාලයක් සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක මෙතන සඳහන් කරන ඥාතීන් මැද පොන්සලක් වගේ බැබලෙනවා කියලා. සුගතියට යන්න පුළුවන් සැපෙන් ජීවත් වෙන්න පුළුවන් පන්සල ආරක්ෂා කරනකොට. බුදුරජාණන් වහන්සේ දෙවිවරු මෙහෙම සඳහන් කරහම භාග්‍යවතුන් වහන්සේත් සඳහන් කරනවා සත්පුරුෂයන් සමග එකතු වෙනවා. පන්සල ලකින්න හැම වෙලාවෙම යන්නේ සත්පුරුෂයෝ හොයාගෙන. තමන් මුතුන් සීලයක් ආරක්ෂා කරනකොට දුස්සීලය නාශ්‍රය කරන්න නැතිවෙන පිළිකුල. තමන් නිකම්ම දුස්සීලෙන්ගින් මගහැරෙනවා. සීලවත් කෙනෙක් දුසීල් කෙනෙක් ආශ්‍රය කරන්න කල යුතු නම් කරන්න හිතනවා නම් අනුකම්පාව මත විතරක් ඒක කරන්න කියලා කියන්නේ. ඒක සඳහන් කළේ ඇසුරට කෙනෙක් තෝරගන්නකොට හැමවෙලාම තමන්ට වඩා උසස් කෙනෙක් තෝරගන්න. එහෙම නැතිනම් තමන් හා සමාන කෙනෙක් තෝරගන්න. හැබැයි තමන්ට වඩා
pahala matte me kini. Asuru karanda me paa kila tamai bhagitu nasa deshana karanne. Asuru karanda kamak ne. Ohuta yaha patak karana bala purutti. Ekata vitarai asuru karanne. Munak magi dinida katitu karaganna. E deval walata pahasu karaganna ohun asuru karanda avasara deela ne. Ohutak yaha patak karala. Me vetila inna agading ohu goda ganeema sandaha vitarai. Asuru karanne kiyanne ekai. Ema naththam ekalawa huda kalave taniyama jeevath wenna kiyana nathi unu sil rakina pudgalaya hungak welawata sil norakina aya atharata thamai yatinne. Sil rakina kinek aashraya karala sil norakina aya sil rakinnan bawata pat wenawa nan hondai. Habai ihala inna kena pahalata yanawa nan eka honda ne. Namuth hungak wenne e wedi. Saya desa nak kali taman tu ada pal hemat tu mungkin asal kerana ni pakai lah. Hei, mana sih lewat tu? Busi yang hari itu pilih kau kerana itu tamai dia ini rega mi pilih sah. Kamu kampa oleh bini awal di pilihan mana itu lah. Macam mana terhadap desa nak kala satu siang sama keikhwan ni ye. Samadhan karana kota papu pradesha ita villa
හයම සිහිත පන්සිල් සමාදන් කරනකොට පපෝ ප්‍රදේශයට වෙලා හත්වෙනි සිහිත පන්සිල් සමාදන් කරනකොට ජල ප්‍රමාණයට අතර ඉන්නා සියලු දිනව තවත් මොහොතකින් මරණයටපත් වෙනවා සියලු දිනම මැරුණා හැමෝම දෙවලම ඉපදුණා හැබැයි දෙවියන්ට ලැබිච්ච දිව්‍යමය සැපය ඒ කණ්ඩායම් වලට අඩු වැඩි වුණා. මොනින්ම අර ගොප්පටේ ගාව වතුර තියෙන වෙලාවේ පන්සිල් ගත්ත කට්ටිය වතුර පෙරෙනකන් ගත කරපු කාලේ වැඩි. ඒතන සිය රැකගත්ත කාලේ වැඩි. ඒ නිසා ඒගොල්ලන්ගේ සැපය වැඩි. දනංස ගාවට වතුර එන්න තියෙන පරිසල් ගත්ත පිරිස අරකට වඩා පොඩි කාලයක් සිල් රැකපු නිසා මුලින්ම සිල් ගත්ත කණ්ඩායමට වඩා මේගොල්ලන්ට ලැබිච්ච දිව්‍යමය සැපේ ටික අඩුයි. මේ ගාව තියෙන අයට තියෙනකොට සිල් ගත්ත අයට තව ටිකක් අඩුයි. නාභිය ගාව වතුර තියෙනකොට සිල් ගත්ත අයට තව ටිකක් අඩුයි. දෙල් ගාවට ඇවිල්ලා වතුර තියෙන අය සිල් ගත්ත අන්තිම කණ්ඩායමට අර සියර දිනාටම වඩා දිව්‍ය ආශ්‍රය යම් ප්‍රමාණයකින් අඩුයි. හොඳටම අඩුන්නේ මේ දෙවියන්ගේ මට්ටමෙන් යම් ප්‍රමාණයකට අඩු මොකද සිල් රැකපු කාලේ ප්‍රමාණයට අනුව. ඒතකොට මේ උතුම් පංචසීලය එවන් සුළු කාලයක් ආරක්ෂා කරගත්තත් එවන් සැපයක් තියෙනවා. හැබැයි අපේ පිළිතුර ඊට පස්සේ හිතන්න එපා. එහෙනම් අපි තවත් ටිකක් මේ ඉන්න විදිහටම කටයුතු කරලා වයිසට ගිහින් විසින් සමාදම් වුණා නම් ඇති කියලා. අපි කවුද දන්නේ කොතන මැරෙයිද කියලා. හදිසියෙම පපු අමාරුව හැදෙන්න පුළුවන්. හදිසියෙම හෘද වස්තුවේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතකොට මේ අපි සුවපත් කරන්න දඟලන අය දඟලන වැඩලින්නත් එක්ක අපේ සීගෙන මතක් වේද දන්නේ. නිදි පැදරෙම මැරිලා ඉන්නත් පුළුවන්. පාරියන ගමන් පිටිපස්සේ ඇවිල්ලා හැප්පෙන්නත් පුළුවන් වාහනයක්වත්. පන්සලකක් එන්නේ අපිට එතකොට. අන්තිම වැඩි කාලයක් ආරක්ෂා කරන සීලය තුළ වැඩි කාලයක සුවයක් ලැබෙනවා. අනිත් කාරණාව තමයි දිවිහිමියෙන් සිල් රකින්නවා කියන ප්‍රතිඥාව තියෙන්න ඕනේ. ඒක තමයි මෙතන වැදගත්ම කාරණාව. පාරාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ස්වාමීන් වහන්සේ මහසර් මගේ ජීවිතේ නැති කලක් මං කවදාවත් පරපණක් අසන්නේ නැහැ. ඒක හර්ධ සාක්ෂියක් නෙවෙයි ඕනේ. මොනම හේතුවකින්ම මං අනුන්ගේ ජීවිතයක් නැති කරන්නේම නැහැ. දැන් එයාගේ මේ සිල්පද පහම අදිෂ්ඨාන කරහම සඳහන් කරනවා කොයිතරම් බලවත්ද කියලා. මම ඇත්තටම හෘද සාක්ෂියට එකඟවම ඒ ප්‍රතිඥාව දීලා නැගිටිනකොට පිටපසින් අකුණ පිපිරුවත් මම කෑලි කෑලි බවට පත් වුණා. උපදින සුභතිය කියලා සඳහන් කරන්නේ ඒ තරම් මේ සීලය ආරක්ෂා කිරීම බලවත් කියන බව සඳහන් කළා. තවද විස්තර කරනවා සීලය නම් ගංගා ජලයෙන්වත් ගංගා නම් ගඟෙන් වතුරෙන්වත් සෝදලා අරින්න බැරි කෙලස් නැමති දූවිල්ල සෝදන්න පුළුවන් ජලයක් තමයි මේ සීලය කියලා කියන්නේ. ගංගා නදියෙන් නෑවා කියලා අපි කෙලස් හේදෙන්නේ නමුත් සීලය තුළින් තමයි ඒ කෙලස් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න පුළුවන් වෙන්නේ. ගිතෙල් සඳන් සිසිල්දිය ආදීන් නිමන්ඩ බැරි ගින්න නිමන්ඩ පුළුවන් වෙන්නේ සීලෙන්. මොන ගින්නද? කෙලස් ගින්න. කෙලස් ගින්න ගිතෙල් වලින් නිමෙන්නේ නැත්නම් සඳන් වලින් නිමෙන්නේ නැත්නම් සීතල ජලයෙන් මිදෙන්නෙත් නෑ. කෙලස් ගින්න නිමන්න නම් සීලේ නැමැති ජලයම තමයි උපකාර කරන්නේ.
සමහර සඳහන් කළා කෙනෙක් සිල්වත්න පොත්නති ඔහු ළඟ තියෙන වටිනාම ආභරණ සීලේ නෙමති ආභරණය අපි පළඳින රන් රිදි මුතු මණික් ආදී සියලුම ආභරණ පරාදයි සීලේ නෙමති ආභරණයට සීලේ නෙමති ආභරණයට මිලක් නැහැ අනිත් හැම දෙයකටම මේ ලෝකේ මිලක් තියෙනවා ඒ නිසා සියලු ආභරණ මේ ආභරණයට දෙවනි කියලා සඳහන් කරනවා සීලේ කියලා කියන්නේ දෙවලවට නගින්න පුළුවන් පීගට පෙළක් දෙවලවට යන්න පුළුවන් සෝපානයක් සීල් ඇතිනම් හීන ජාති ඇත්තන් පවා රජයෙන් පවා වැඳුම් ලබනවා ජාතියෙන් හීනයි ගෝත්‍රයෙන් හීනයි නමුත් සිල්වත් නිසා රජයෙන් පවා වැඳුම් ලබනවා හොඳ උදාහරණය සුනීත සුනීත කියන්නේ කසල සෝදකෙක් බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරන සුනීතව පැවිදි කළා සමාජ කවුරුවත් සලකපු නැති පිරිසක් නේ නමුත් භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කළා ටික කාලය භික්ෂුන් වහන්සේලා ඇසුරි ශාසන ප්‍රතිපදාව ඉගෙන ගත්ත සුනීත භික්ෂුව කර්මස්ථාන ඉල්ලගෙන වනාන්තරගත වුණා උන්වහන්සේ විවේකීව වනාන්තරයේ වැඩ ඉඳගෙන භාවනා වැටුවා එක දවසක් රාත්‍රී සව් කෙලෙස් නසල රහත් වෙන්න උන්වහන්සේට භාග්‍ය ලැබුණා උන්වහන්සේ රහත් වෙනකන් බලාගෙන හිටපු මහා බ්‍රහ්මයා වනාන්තරයේ මේ කාලෝක කරගෙන සුනීතයන් වහන්සේ ළඟට ඇවිල්ලා දන බිම තියලා ලෝත නලල මත තියලා සුනීතයන් වහන්සේ ළඟ වැඳගෙන සඳහන් කරන පුරුෂ අජානීයන් වහන්සේ වහන්සේට මාගේ නමස්කාරය කියලා මනුස්ස ලෝකෙ කාගෙවත් සැලකිල්ලක් නැතුව අතපවරා දාපු වගේ පිරිසක් වගේ හිටපු සුනීතයන් සම්මා සම්බුද්ධ ශාසනයේ මේ උතුම් සිල් ගුණ ප්‍රගුණ කරලා නිවන් නිමෙන්න සසර දිනන්න කටයුතු කරගත්ත වෙලාවේ මහ බ්‍රහ්මයාත් ඇවිල්ලා ගණ ගහලා දැම්මා පුරුෂ අජානීයන් වහන්සේ කාටද මේ අජානීය කියලා කියන්නේ කාටවත් බය නැති අය අජානීය කියන්නේ ඒකයි කාටවත් බය නැහැ අජානීය කොච්චර ඉන්නවද ලෝකේ අපි සාමාන්‍යයෙන් අජානීය අස්සෝ ගැන කතා කරනවා ධර්මයේ සඳහන් කරනවා අජානීය සිංහ අජානීය හත්ති අජානීය අශ්ව අජානීය වෘෂභ අජානීය පුරුෂ පුරුෂෝත් ඉන්නවා අජානීය අජානීය පුරුෂෝ ලෝකෙ කොහොමද ඉපදෙන්නේ මුලින්ම සඳහන් කළා අජානීය පුරුෂයන් කපිලස්ත්‍රී උපදිනවා කියලා කපිලස්ත්‍රී උපදින අය බ්‍රහ්ම ශක්ති සම්පන්නයි මේ නගරයේ පිහිටවල තියෙන හැම තැනක මුලින්ම නගරය හදාගන්න යනකොට රාජකුමාරවරු කපිල ඍෂිවරයා තමයි කතා කරලා කියන්නේ නගරයක් හදන්න යනවා නම් මෙතන තමයි හොඳම තැන මෙතන මෙදී ඉපදුනොත් නාගයෙකුට බය නැති මෙදීක් උපදින්නේ මෙතන මුවෙක් ඉපදුනොත් කොටියෙකුට සිංහයෙකුට බය නැති මුවෙක් උපදින්නේ උඹලගේ නගරේ මෙතන හදාගන්න මෙතන උපදින අය මේ ලෝකේ කාටවත් බය නැති අය උපදින්නේ අජානීය උපදින්නේ කපිලවස්තී කියන එකයි මහා සමී සූත්‍ර අට කතාවේ පිළිබඳව හුඟක් විස්තර තියෙනවා ඊළඟට අජානීයෝ ඉපදින තවත් රටක් තියෙනවා ඒ තමයි ඔබේ මගේ මේ පිම්බීම අපේ රටේ හිටපු දස මහයෝධිය අජානීය පුරුෂයන් බව සඳහන් කරනවා අපේ ශාසනය අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනාමත්
අජානීයයි කාටවත් බය නැතියි අනිත් අය බය නැති තමන්ගේ ශක්තිය පිළිබඳව ඒගොල්ලන්ට තියෙන මාන්නය නිසා අපි එකට කියනවා සක්කාය දිට්ඨිය තමන්ගේ ශක්තිය පිළිබඳව තමන්ට තියෙන මාන්නය රහතන් වහන්සේ බය නැති රහතන් වහන්සේට මානෙත් තියෙන නිසාද රහතන් වහන්සේට මේ කය පිළිබඳව තෘෂ්ණාවක් නැති නිසා උන්වහන්සේට බයක් නැහැ මුලින් කියපු කාරණාවමයි තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කය පිළිබඳව අල්ප මාත්‍ර තණ්හාවක් රහතන් වහන්සේට නැති නිසා උන්වහන්සේට ජීවිත බයක් ජීවිතය නිසා උන්වහන්සේ අජානීයයි. ඊට අමතරව අනාගාමී උන්වහන්සේ අජානීයන්ගේ ගණයට සිහිපත් කරනවා. මම දැන් මෙතන සඳහන් කළා යම් කෙනෙක් මනාව සිල් රකින්නවනම් ඕනෑම හීන ජාතිකයෙක් පවා රජුන්ගෙන් පවා වෙනුම් පිළි ලබන සුදුසි ආරක්ෂා කිරීමට දුෂ්කර වූ ආත්මය ආරක්ෂා කරන නිසා සීලය බලය හා සමානයි. මේ ආත්මය ආරක්ෂා කරන්න හරිම අමාරුයි. මයි දේවල් දකින්න දකින්න දේවල් ඇහෙන ඇහෙන දේවල් දැනෙන රස ආදී මේ සියල්ලම එක්ක අපිට උපදින්නේ හැම පැත්තෙම කෙලස්මයි. ඒ කෙලස් මේ ආත්මය රැකගන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. මේ දුගතියට ඇදලා දාන්නමයි හේතුව. නමුත් සීලය ප්‍රගුණ කරන කෙනා මේ ආත්මය රකින්නවා. සත්තු මරන්න තියෙන ක්ලේශයක් හොරකම් කරන්න තියෙන තවත් ක්ලේශයක් වැරදි කාමසේවය සම්බන්ධයෙන් තියෙන තවත් ක්ලේශයක් මරු කියන තියෙන තවත් වෙනම ක්ලේශයක් ආහමිර දෙබ්බෙහිනේ තවත් ක්ලේශයක් නිසා ඔය කිලිස් ටික නැත්තම් අපි මේ වැරදි පහ කරන්නේ කිලිස් නිසා මේ වැරදි පහ කරන්නේ ඉතින් යමෙක් මේ වැරදි පහෙන් අත මිදෙනවා නම් කවදාවත් දුගතියට යන්නේ එතකොට දුගතියට නොයා ආරක්ෂා කරන මහ බලවේගයක් තමයි මෙසම්පදු පහ කියලා කියන්නේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ. ඔවුන් ආරක්ෂා කරන මහ බලවේගයක් මේ සීලය. එවන් උතුම් සීල් යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ආන් ඒ සීලවන්තයාගේ සුවඳ දෙව්ලොව බඹලොව සිසාරා පැතිරලා යනවා උඩු. හරහින් සීමාවක් නැතුව පැතිරෙනවා. උඩට යටට හරහට හැම තැනම පැතිරෙන උතුම්ම සුවඳ සිල් සුවඳයි කියලා ආනන්දයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. සිල් රැකෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ මිනිසෙකුට විතරයි. එහෙනම් සිල් රැක ගන්න පුළුවන් සම්මාදිටික මනුස්ස ජීවිත අපිට හම්බ වෙලා තියෙන වෙලාවේ තවත් මොකට උතුම් සීලයට කීකරු නොවී අපි මෙහෙම ජීවත් වෙනවද කියන ප්‍රශ්නය අපි අපේම අහල අපි අපි පිළිබඳව ලැජ්ජාවක් උපදවාගෙන බුද්ධාන්තරයක පමණමයි සිල් රකින්න භාග්‍ය ලැබෙන්නේ අබුද්ධත්වාද කාලවල පුණ්‍යවන්තයෝ ඒ භාග්‍ය ලබා ගන්නවා මේ ජීවිතවල පින්කම් කරලා ආර්ථනා කරලා තියෙන එක වටිනවා අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් එදාට තිසරණයේ පන්සිල් රැකෙහෙන්ද කියලා සංඝම ප්‍රාර්ථනා තුළින් අපිට බුදු කෙනෙක් නැති කාලෙක සංඝ මත පිහිටලා සතර පායින් බේරෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව උදා කරගන්න මේ ජීවිතයේ මනාව සිල් මත දියුණු කර උසස් තත්ත්වයට පමුණවන්නේ ගුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව සියලු දෙනාටම නඩුව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාවේ දායකත්වයේ දරමින් උතුම් වූ ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගන්න දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන තමන්ගේ දෙමව්පියන්ට, දුවා දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, ආචාර්යවරුන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට, රෝගාතුර වුණායට මේ කුසල මහිමේනුත්
උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. සියලු දෙනාගේම මෙලව ජීවිත සුවපත් වේවා. පරලෝ ජීවිත සුගතිගාමී වේවා. චක්කුන් උදපාදි උතුම් ධර්මදේශනා මාලාව සංවිධානය කරන ඒ තුලින් බොහෝ දෙනාට ධර්ම දානමය කුසල කර්මයේ සම්පූර්ණ කර ගැනීම සඳහා අවස්ථාව උදා කරලා දෙන හේමක ඩයිස් මහත්මයාට එතුමන්ගේ දයාබරණීය ස්වාමි දියණියට සුජීවත්ව ඉන්න දයාබරණීය මෑණියන්ට මේ කුසල කර්මය තුනුරුවන්ගේ ආශිර්වාදයක් නිසා නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය ලැබෙනවා වගේම තවත් බොහෝ කාලයක් බොහෝ දෙනාට කුසල් උපදවන උතුම් මගට ඒ අය යොමු කරන්න මග කියන්න ශක්තිය ලැබේවා. ඒ වගේම මේ මහඟු කාර්ය සාර්ථක කර ගැනීම සඳහා එතුමාණන්ට නොඑක් ආකාරයෙන් සහයෝගය ලබා දෙන ධර්මසිරි පෙරේරා පියාණන්ටත් ඒ මෑණියන්ටත් අනිකුත් සියලුම සත්පුරුෂ පින්වතුන්ටත් දායක පින්වත් පිරිසටත් දේශනා මාලාවේ ප්‍රධාන සංවිධායකතුමන් ඇතුළු සියලු දෙනාටම දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ ආශිර්වාද කළ හැම කෙනෙකුටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලීන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු. සදාවත්නි, අද චක්කු මුදපාදී දේශනාව එලෙස නිමාවට පත්වුණේ බුදුරජාණන් වහන්සේගේ අරහන් බුදුගුණය පිළිබඳව අසිරිමත් දේවාරෝහණ පූජා වසුරෙන් සිදු කරන එම දේශනා පවත්වා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. දාල්කත්ව පිළිබඳව මේ සිහිපත් කිරීම. කල්කිස්ස ටෙම්පල පදෙස අංක 27 නිවසේ විසූ මීට වසර දෙකකට පෙර පරලොව සැපත් චන්ද්‍රා ජයතිලක ආදරණීය මෑණියන්ට, මීට වසර 10කට පෙර පරලොව සැපත් ෂර්ලි ජයතිලක ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත්, කීර්ති අබේ වික්‍රම මහතාට, කීර්තිලතා අබේ වික්‍රම මෙනවියට, රාජා අබේ වික්‍රම මහතාට සහ ආනන්ද අබේ වික්‍රම මහතා ඇතුළු පරලොව සැපත් සංසාරගත සියලුම ඥාතීන්ට ඔවුන්ගේ භවගමන සුඛී සුවපත් භාවයට පත්වීම අවසන අජරාමර නිවන් සුව ලැබේවා යන අරමුණින් මෙම ධර්ම දානමය කුසලයෙන් අත්වන්නා වූ කුසල සම්භාරයත් හේතු වේවා ලෙසින් ප්‍රාර්ථනා කරන්නේ අරුණ ජයතිලක මහතාතුළු පවුලේ පින්වත් පිරිසයි. එමෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට, උන් වහන්සේගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස සෙත් පැතීමටත්, මේ දිනවල අප මව්බිමේ මෙන්ම විදේශයන්හි කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දනන් හට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙම ධර්මදේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්ව දනු ලබන්නේ හේමක ඩයස් මහතා සහ රාජී ඩයස් මැතිණියයි. එසේනම් බීලංග චක්කු මුදපාදී දේශනාව පෙබරවාරි මාස 9 වන බදාදා සවස 6:30ට ප්‍රචාරය වන බව සිහිපත් කරමින් අද දේශනාව නිමාවට පත්වනවා. සැමට